අපි මේ වෙනකොට මාධ්‍ය හරහා ගුරුවරුන් මම හිතන්නේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ 30 හා 31 අසනීප නිවාඩු වාර්තා කිරීමක එකතාවය පළ කරලා තියෙනවා. වෘත්තීය සංගම් 16කට අධික සංඛ්‍යාවක් මේට අපිට සහයෝගය ලබා දෙනවා කියලා ආරාධනා කරලා තියෙනවා. වර්ෂ 27කට ආසන්න කාලයක් අපේ මේ වැටුප හිග වැටුපක් තිබ්බා. BC පෙරේරා වැටුප කොමිෂන් සභාව මගින් දුන්න මේ හිග වැටුප අපිට වර්ෂ 2කට කලින් දුන්නේ 3ට බෙදලා එක කොටසක් පමණයි. ඉතිරි කොටස් අපිට දෙනවා කියලා රජය දිනින් දින නොමග යවලා තියෙනවා. මේ පිළිබඳ ඇමතිතුමා අමාත්‍යංශ ලේකම්තුමා සියලු දෙනාම දැනුවත් කරලා තිනා. ගුරුවරයාද පාරට වැටිලා තියෙනවා. ඒ නිසා අපි මේ දිගින් දිගටම ඉල්ලීම් කරා. ඒ රජය ගඟට ඉනි කපන්නා වගේ මේක අහක බලාන ඉන්න නිසා අනිවාර්යයෙන්ම 30 හා 31 දින ශ්‍රී ලංකාවේ තියෙන සියලුම පාසල් සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමට අපිට අපි දන්නවා අද වෙනකොට විශ්වවිද්‍යාලයේ පද්ධතියේ අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලය දින 24ක් පුරාවට අරගලයක නියැලලා ඉන්නවා. මේ ප්‍රධාන ඉල්ලීම් පදනම් කරගෙන දැන් දින 24ක් 30 මොවුන් අරගලයක නියැලලා ඉන්නවා. හැබැයි අපිට පේනවා පාලකින්ට වගේ වගක් නැහැ. ඒ අරගලය නිසා විශ්වවිද්‍යාල සිසුන් 30,000කට වැඩිය විශ්වවිද්‍යාල වලින් පිට වෙන්න නොහැකි තත්යක් නිර්මාණය වෙලා තිබෙනවා. විශ්වවිද්‍යාලට බඳව ගන්න 40,000ක් සිසුන් නොහැකි තත්යක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම 125,000කට වැඩිය විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ඉගෙනුම ලැබෙමින් ඉන්න දරුවන්ට දැඩි බලපෑමක් මේක හරහා සිදු වෙලා තිබෙනවා. අපි දන්නවා මේ පාලකයෝ ඔවුන්ට රටක අධ්‍යාපනය ගැන කිසි වගේ වගක් නැහැ. ඔවුන් හැමදාම අධ්‍යාපන ශාස්ත්‍රය ගැන ඉතාම දැක්වේ ප්‍රශ්න ගැන දැක්වේ නිද්‍රාශීලී වටපිටාව. අපි අවධාරණය කරනවා තව දුරටත් මේ රටේ අධ්‍යාපන පද්ධතිය අකර්මණ්‍ය නොකර විඳවට්ටන්නේ නැතුව මේ ප්‍රශ්න වලට වහම විසඳුම් ලබා දෙන්න කියලා. අපි දන්නවා මේ වෙන විට සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සියලු දෙනා මේගොල්ලොත් එක්ක මේ සාකච්ඡාවලදී මට එකග වෙනවා. මේ විසඳුමක් නැහැ. විසඳුමක් නැතුව ප්‍රශ්න දික්කස්සගෙන යනවා. එතෙන් මේකේ ප්‍රතිඵලය මොකක්ද? මේකේ ප්‍රතිඵලය තමයි සම්පූර්ණ විශ්වවිද්‍යාල සොන්ගේ අධ්‍යාපන යන හිටීම. එතකොට දැන් ආණ්ඩුවට මේ පිළිබඳ කිසි වගේ වගක් නැහැ. අපි දන්නවා දැන් විශේෂයෙන්ම අවසාන විභාග තියෙනවා. ඒ වගේම ඉදිරියේදී උසස් පෙළ විභාග ප්‍රතිඵල මත යන්න ඉන්න විශ්වවිද්‍යාල දරුවෝ. දැන් මේ තත්ත්වය තුළ ආණ්ඩුව මේක නොසලකා ඉන්නේ ඇයි? අපි දැන් ප්‍රශ්නේ එකයි. දැන් මේවා පිළිගන්නවා. සාකච්ඡා කරද්දී පිළිගන්නවා. අපි දැන් එක දවසේ සාකච්ඡාවක් තියෙනවා පිළිගන්නවා. කැබිනට් පත්‍රිකා දානවා පිළිගන්නවා කියලා කැබිනට් පත්‍රිකා දානවා. කියනවා. නමුත් වැඩ පිළිලන්නේ නැහැ. ඒ නිසා මේක වහම ස්නාන්නේ කියලා අපි කියන්නේ. මොකද අපිට තියෙන්නේ මේ ආණ්ඩුවේ වෙනස් සැලැස්මක් තියෙනවද කියලා මේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය වටන්න. එනිසා වහම හෙට දවසේ කැබිනට් මණ්ඩලයේ අපේ විශේෂ භාර අමාත්‍යතුමාට අපි ඉල්ලා සින්නෝ මේ ආණ්ඩුවට අපි බල කරනවා මේකට සාධනීය පිළිගත හැකි සියලු ආයතන එකඟ වෙලා තියෙනවා නම් මේ වැටුප් මේ සේවකින් ලැබිය යුතුයි. විශ්වවිද්‍යාල කොමිෂම කැබිනට් අනුකමිටු මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සියලු අංශ එකඟ වෙලා තියෙනවා නම් මේක ඉටු කරන්න. ඇයි ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ මහත්තුරුන්ව සතුරු කරන්න බාර් පොමිට් දෙන්න සල්ලි තියෙනවනම් වාහන දෙන්න සල්ලි තියෙනවනම් අයවේ වෙන් කරපු සල්ලි මැතිවරණ ඉලක්ක කරගෙන වියදම් කරන්න සල්ලි තියෙනවනම් ඇයි මේක කරන්න බෑ? asianmirror.lk